ආයුබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල COVID-19 වෛරසය ප්‍රථම වරට මිනිසෙකුගෙන් සුනකයෙකුට වැළඳෙයි වෛරසයේ හේතුවෙන් කැලිෆෝනියාවටත් හදිසි තත්ත්වයක් උපාධිධාරීන්ගේ පුහුණුව නතර කිරීමට මැතිවරණ කොමිසමගත් තීරණය පිළිගත නොහැකි. මැතිවරණ කොමිසමේ සභාපති දැනුවත් කිරීමට පියවර ගන්නවා. ජනපති මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කියයි. මහා මැතිවරණයෙන් පසු උපාධිධාරීන්ට සතියක් තුලදී පත්වීම් ලබා දෙන බවට සජිත්ගෙන් පොරොන්දුවක්. ප්‍රසන්නගෙන් මෛත්‍රී පාර්ශ්වයට අනතුරු ඇඟවීමක්. කෝටි 600කට ආසන්න මත්කුඩු ගැඹුරු මුහුදේ සිට ගොඩබිමට. ලොවම භීතියට පත් කළ COVID-19 වෛරසය පිළිබඳවයි අද ප්‍රථම පුවත. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයන් සංඛ්‍යාව 3293 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසය පැතිර යාම හේතුවෙන් ඉතාලියේ සියලු පාසල් වසා තැමීමට එරට බලධාරීන් කටයුතු කර ඇති අතර අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අතර මිනිසෙකුගෙන් සත්වයෙකුට ප්‍රථම වරට වෛරසය ආසාදනය වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළා. COVID-19 වෛරසයේ බවට සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් බදුල්ල මහරෝහලට ඇතුළත් කළ මාස 7ක් වයසදී බිලිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වෙන් පසුවන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් කරුණාරත් මහතා අප කළ විමසීමකදී සඳහන් කළා. එසේම අදාළ බිලිඳාගේ කේට හා රුධිර සාම්පල මේ වන විට පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි අධ්‍යක්ෂ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර ලොව රටවල් 76කට අධික සංඛ්‍යාවක් පුරා පැතිර යමින් පවතින COVID-19 වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 3293 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදින් සංඛ්‍යාව 95825ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගත උපැය 24 තුළ චීනයේ අදාළ වෛරසය හේතුවෙන් පුද්ගලයන් 31 දෙනෙකු මියගොස් ඇති අතර ඒ අනුව එරටේ මියගිය සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 3000ක්. මේ අතර හොංකොං රාජ්‍යයේ සුනකයෙකුට අදාළ වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නිවසක සුරතලයට ඇති කරනු ලැබූ සුනකයෙකු මෙම වෛරසයට ගොදුරු වී ඇති අතර එම නිවසේ සුනකයා ඇති දැඩි කළ කාන්තාවටද මීට පෙර රෝගය වැළඳී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මිනිසෙකුගෙන් සත්වයෙකුට මෙලෙස වෛරසය වැළඳී ඇති පළමු අවස්ථාවද මෙය වනවා. චීනින් පිටත වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඉතාලියටයි. ඒ පුද්ගලයන් 107 දෙනෙකුට දිවි අහිමි වීමත් සමගයි. එරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදින් සංඛ්‍යාව 3089ක්. මේ හේතුවෙන් එරටේ සියලු පාසල් වසා දැමීමටත් සියලු ක්‍රීඩා ඉසව් ප්‍රේක්ෂකයන්ගේ සහභාගීත්වයෙන් තොරව පැවැත්වීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ. මම ඔබ මෙතන්නේ ඉතාලියේ තානාපති කාර්යාලයේ පරිශ්‍රයේ සිට ඉතාලි රජය විසින් සියලු දෙනාව දැනුවත් කරලා තියෙනවා සිප ගැනීම වැළඳ ගැනීම අතරත දීම බොහෝ පිරිස් කැවසන තැන්වලින් ඈත්ව සිටින්න කියලා. ඒ වගේම මරණ මේ වෙනකොට 100කට වඩා ප්‍රමාණයක් ආරංචි වෙනවා ඉතාලියේ. ආසාදිතයන් 3000කට වැඩි ප්‍රමාණයක් ඉතාලියෙන් මේ වෙනකොට හමු වී තිබෙනවා. ලෝකයේ තුල පවතින තත්ත්වයේ හමුවේ ඉරානයේ පුද්ගල මරණ 92ක් සිදුව ඇති අතර එරටේ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 2922ක්. ඒ ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 586 දෙනෙකු වාර්තා වීමත් සමගයි. මේ අතර එරට තුල වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හට රටින් පිටවීම තහනම් කර තිබෙනවා. ඒ අදාළ රෝගීන් එරට උපජනාධිපතිවරයා හා නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 23 දෙනෙකු පීඩා විඳීමත් සමගයි. එසේම ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසක් වෙසෙන දකුණු කොරියාවේ වෛරසය පැතිර යාම හේතුවෙන් සිදු ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 35ක්. ඒ ගත වූ පැය 24 තුළ පුද්ගලයන් 30 දෙනෙකුට දිවි අහිමි වීමත් සමගයි. එරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 5766ක්. ඊට ගත වූ පැය 24 තුළ නව ආසාදිතින් 438ක් ද ඇතුළත්. පොදු ප්‍රවාහන සේවා ඔස්සේ රට පුරා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට එරට සෞඛ්‍යාංශ පියවර ගනිමින් සිටිනවා. ඒ අනුව සෝල් නුවර දුම්රිය පොළ වෙත පැමිණෙන දුම්රිය මැදිරි සියල්ල විෂපීජ හරණය කිරීම සඳහා දකුණු කොරියානු සෞඛ්‍යාංශ යොහුසුලුව කටයුතු කරනවා. පවතින තත්ත්වය හමුවේ ලෝක බලවතුන්ටද මින් බලපෑමක් එල්ල වී ඇති අතර අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ අමෙරිකාවෙන් පුද්ගල මරණ 11ක් වාර්තා වීමත් සමගයි. එසේම එරටේ සමස්ත ආසාදින් සංඛ්‍යාව 157ක්. වෛරසය පැතිර යාම වැළැක්වීම වෙනුවෙන් ඩොලර් බිලියන 8.3ක මුදලක් වෙන් කිරීමටද අමෙරිකානු රජය තීරණය කර තිබෙනවා.
මුහුදේදී හෝ ගොඩබිමේදී අල්ලා ගන්න ලැබූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන දකුණු මුහුද තීරයේදී පසුගිය දස් වයාගත් රුපියල් කෝටි 600කට අසන්න මත්ද්‍රව්‍ය තොගය සහ එහිදී අතරංගුට ගනු ලැබූ සැකකරුවන් 16 දෙනා අද පෙරවරුවේ දික්කෝ විට වරාය වෙත රැගෙන එනු ලැබුවා. දකුණු මුහුද තීරයට ඔබෙන් වූ ජාත්‍යන්තර මුහුද සීමාවේදී පසුගිය සෙනසුරාදා දින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් සහ නාවික හමුදා නිලධාරීන් විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකදී සොයාගනු ලැබූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය අද උදැසන දික්කෝ විට දිවර වරාය වෙත රැගෙන එනු ලැබුවා. පොලිස් මද්‍ර විනාශක කාර්යංශයට ලද බුද්ධිමය තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකා දෙකක් යොදවා මෙම මෙහෙයුම සිදු කළ අතර එහිදී මද්‍රව්‍ය සහ සැකකරුවන් නිලධාරීන් විසින් සිය බහරයට කෙන තිබුණා. මසකට අසන්න දීර්ඝ මෙහෙයුමකදී අදියර දෙකක් ලෙස මෙම මද්‍රව්‍ය තොගය සොයාගෙන තිබුණා. එම සමස්ත මෙහෙයුමේදී හෙරොයින් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 400ක ප්‍රමාණයක් සහ අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක ප්‍රමාණයක් සිය බහරයට ගැනීමට නාවික හමුදාව සමත් වුණා. එම මද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 600කට අසන්න බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා නාවික හමුදාවටත් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයටත් හැකි වුණා හෙරොයින් නැමැති මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 400කට ආසන්න ප්‍රමාණයකුත් ඒ වගේම අයිස් නැමැති මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයකුත් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගන්න. මේ ප්‍රථම වතාවට තමයි මෙවැනි ප්‍රමාණයක් අපි එකවර අත්අඩංගුවට ගත්තේ. මේ මෙහෙයුම කිරීම සඳහා නොයෙකුත් පාර්ශ්ව අපට දායකත්වය ලබා දුන්නා. ඉතින් මා මේ අවස්ථාවේදී අවස්ථාවක් කරගන්නවා ඒ සියලුම පාර්ශ්වයන්ට අපේ ස්තුතිය පුද කරන්න. ඉතින් මේක ජාත්‍යන්තර මුහුදේදී සිදුණු අත්අඩංගුවට ගැනීමක්. යාත්‍රාවේ ඉඳලා සියලුම පුද්ගලයන් අපි 16 දෙනෙක් අත්අඩංගුවට අරන් තිනවා. අපි පැහැදිලිවම දන්නවා ඔවුන් විදේශිකයන් කියන එක. මේ ස්ථානයේ දැන්ට තියෙනවා අපි කලින් අල්ලගත්ත කොටස වෙන කරලා තින්නේ. මේ ස්ථානයේ තියෙනවා අයිස් කිලෝග්‍රෑම් 50කුත් ඒ වගේම හෙරොයින් කියන මද්ද්‍රව්‍ය 330කට ආසන්න ප්‍රමාණයක්. මේක තමයි ලංකාව තුළ අත්අඩංගුවත් විශාල මද්ද්‍රව්‍ය තොගය. මේ මද්ද්‍රව්‍ය කිලෝ 500ක් කියන්නේ මේ කිලෝ 500 ගොඩබිමට ආවට පස්සේ මේ කිලෝ 3000ක් 3500ක් හැදෙනවා. ඒ නිසා මේක අපි බලන්න ඕන මේ කිලෝ ප්‍රමාණයෙන් නෙවෙයි මේක වෙන හානිය වම කරන්න ශ්‍රී ලංකා නාවික හමුදාවත් පොලිසියත් ගත්ත මෙහෙවර. මේ මුල්ම තොරතුරු අපිට ලැබුණේ මාසයකට කලින්. එදා ඉඳලා කුඩා තොරතුරු මේ තත්ත්වයට ඩෙවලොප් මේ සංවර්ධනය කරගන්න අපි විශාල මාසයක් ගත්තා. මේගොල්ලෝ සීල දෙනාම අධිකරණ දිවක් කරපස්සේ අපි රැඳවුම් නියෝග ලබා ගන්න දවස් 7ක් ඉදිරි මාස කටයුතු කරන්න අපි බලාපොරොත්තු. මද්ද්‍රව්‍ය තොගයේ සමගින් සැකකරුවන් 16 දෙනෙකු නාවික හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් මෙම මද්ද්‍රව්‍ය තොගයේ සහසැකකරුවන් මූලික වාර්තා සකස් කිරීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව උපාධිධාරීන් හට මේවන විට පත්වීම් ලබා දීමට කටයුතු කර ඇති බවත් පුහුණු කාල සීමාව මැතිවරණ කාලයේදී ආරම්භ කිරීම ගැටලුවක් නොවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ ජනාධිපතිවරයා සහ ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් මෙන්ම පුවත්පත් කතුවරුන් අතර අද පැවති හමුවකදී විශේෂම 19 සංශෝධන හරහා ගෙනාපු වෙනස්කම් රට පාලනය කිරීමේදී ඉතාමත්ම අපහසුතාවයකට පත් වෙනවා. විධායක ජනාධිපතිවරයාට ඒ අවශ්‍ය පරිදි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට බාධා තියෙනවා නම් මම වන්දන්නේ ඒ ව්‍යවස්ථාවේ ඇති තේරුම කුමක්ද කියලා. විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කියන අය අතර පැහැදිලි වෙන් කිරීමක් තියෙනට ඕන. 19 ව්‍යවස්ථා සංශෝධනය යටතේ එකතු කරලා තියෙන දේවල් නිසා රාජ්‍ය පාලනය කර ගැනීමට ඉතාමත්ම අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. උපාධිධාරීන්ගේ රැකියා පුහුණුව නවත්තන්න කියලා මැතිවරණ කොමිසම දැනුම් දීලා තියෙනවා. මෙහිදී චෝදනාවන් එල්ල වෙනවා ඇතැම් පාර්ශ්වවලින් මේ මැතිවරණ ඉලක්ක කරගනිමින් සිදු කරපු ක්‍රියාවක් මේ කියන එක. එතකොට අනෙක් ගැටලුව තමයි දැන් මේ සඳහා සුදුසුකම් ලැබූ අය එම ස්ථානවලට එම ප්‍රදේශවලට ගිහිල්ලා ඉන්නවා තමන් කරපු රැකියාවන් අතහැරලා. දැන් එතකොට මේ ප්‍රශ්නෙත් එක්ක ඔවුන්ට තිබෙනවා ඡන්දෙන් පස්සේ තමන්ට මේ රැකියාව ලැබෙයිද නැද්ද කියලා කිසියම් වූ විශ්වාසයක් ලබා දෙන්න පුළුවන්. පත්වීම් දීලා අවසානයි. අනිත් එක මේක ඡන්දයක් බලාගෙන දීපු එකක් නෙවෙයි. මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේම කිව්වා සියලුම උපාධිධාරීන්ට. අනිත් එක මේක තෝරලා නෙවෙයි දුන්නේ. තිබුණු හැම දුෂ්කම් ලැබපු සියලුම දෙනාට දුන්නා. ඒක පක්ෂයක් බැලුවේ නැහැ, ගමක් බැලුවේ නැහැ, කොහෙද කියලා බැලුවේ නැහැ. එතකොට මේක දේශපාලනික
අරමුණක් බලා කරන ගන්න නෙමෙයි මේක කරන්න ඕනේ රජය දුවන්න එපැයි රක්කයා දෙන්න එපැයි කිසිම තේරුමක් නැහැ කොමසාරිස්තුමා කියන එකේ තේරුම නැහැ බඳ ගන්න එපැයි මේ අවස්ථාවේදී කිව්වනම් වෙනම දෙයක් බඳා ගත්තයින් පස්සේ පුහුණුවක් දෙන්න එපැයි කියනකොට මට නම් ඒක කිසිම පදනමක් තේරෙන්නේ නැහැ පුහුණුවක් කියන එක දේශපාලනික පුහුණුවක් නෙමෙයිනේ ඒක පුහුණුවක් එයාගේ රාජකාරියේ පුහුණුවක් කිසිම තේරුමක් නැහැ එහෙම කියන එකේ අපි නැවතත් අපි කොමසාරිතුමාට ලියනවා මේ පුහුණු කිරීම නවත්තර කරොත් එහෙම ඉතින් මුළු රාජ්‍ය සේවයේම පුහුණු වීම නතරන් මං හිතන්නේ කිසිම දේශපාලන බලපෑමක් තියෙනවා කියලා පුහුණුව රජය එනකොට පොරොන්දු වුණා පාස්කු ප්‍රහාරයේ බගිකි උත්තන්ට දඬුවම් දෙනවා ඒ වගේම මහ බැංකු බැඳුම් කර වංචාවට දඬුවම් දෙනවා හැබැයි මේ ආණ්ඩුව එක කරන්නේ නැහැ කියලා විපක්ෂය චෝදනා කරනවා එදා විපක්ෂය විනත් ක්‍රමවේද යොදලා දේශපාලනිකව පරිගන්න ක්‍රමවේදයන් නෙදුවනේ කවුරුද දන්නවනේ නමුත් අපිට එහෙම ක්‍රමයකට යන්න ඕනේ නැහැ අපි හොඳ ගියාණ්ඩුවෙම ජනාධිපතිවරයා පත් කරපු කමිෂමක් තියෙනවා පාස්කු දසිද්ධිය පිළිබඳව ඒක ඒක ඉතා හොඳට ක්‍රියාත්මක වෙනවා හැබැයි ඊට අමතරව ආරක්ෂක වශයෙන් මම දෙහාගිය වැඩ පිළිවෙලක් තියෙනවා හමුදා බුද්ධ්‍යාංශ මේ රටේ තියෙන බුද්ධ්‍යාංශ පොලිස් සහ ජාතික බුද්ධි සේවාව පිළිබඳ එකතු කරලා මේ ආගමික අන්තවාදී ත්‍රස්තවාදය මැඩලීම පිළිබඳව එක වෙනමම ආරක්ෂිත වැඩ පිළිවෙලක් යනවා ජනාධිපතිතුමනි සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණයෙන් පසුව මහමැතිවරණ ඉදිරිපත් කරන දැන් සඳහන් කරන කාරණේ තමයි ගෝඨ ජනපති සජිත් අගමැති කියලා මේ ස්ලෝගන් එකකුත් ගෙනියනවා එතුමන්ල කැමති ඔබතුමත් එක්ක වැඩ කරන්න ඔබතුමා කැමති එතුමන්ලත් එක්ක වැඩ කරන්න මම ආවේ ප්‍රතිපත්තියක් පිළිපදින ප්‍රතිපත්ති මාලාවක් තියෙන. ඒ ප්‍රතිපත්ති මාලාව තියෙන්නේ අපේ පක්ෂය තුල. පසුගිය ආණ්ඩුව ගිය නිච්ච ප්‍රතිපත්ති මාලාවට නැතාවත් දුන්නේ නැහැනේ අනුමැතිය. අසාර්ථක ප්‍රතිපත්ති අනුගමනය කළ රජයක ප්‍රතිපත්ති එක්ක මට ගමන් කරන්න පුළුවන් කමක් නැහැනේ. එළපෙන මහමැතිවරණයේ ජයග්‍රහණින් පසුව උපාධිධාරීන්ට සතියක් වැනි කෙටි කාලයක් තුලදී පත්වීම් ලබා දීමට තමන් කටයුතු කරන බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. 44,000ක් පමණ අභ්‍යන්තර බාහිර උපාධිධාරීන් සම්පූර්ණ අනාථ භාවයට පත් කරලා තිබෙනවා මේ වර්තමාන රජය. ජයග්‍රහණය කරලා ඒ ඇත්තු විවිධ කාල වකවානුවන් වලදී රැකියා ටික ලබා දෙනවයි කියලා කියපු මේ රජය ඒ කණ්ඩායම ජයග්‍රහණයෙන් පසුවත් තුන් වතාවක් බොරු කියලා දෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයක් එන දිනේ දැනදැන ඒ මොකද තමන්ම තමයි විසිරුවන්නේ තමන් දන්නව විසිරුණු දිනේ දැනදැනම අවසාන මොහොත වෙනකන් ගෙන ඇවිල්ලා ඒ අය හොඳින් දන්නවා විසිරෙවන් පස්සේ ලබා දෙන පත්වීම් සියල්ලක්ම මැතිවරණ කුමසාරිස්වරයා අත්හිටවන ඕන ලදරුවෙක් දන්න කාරණාව ඒ දන දන විසිරුවන්නට දවස් දෙකකට පෙර ලිපි ටික යවන කොටසකට මම විපක්ෂ නායකවරයා හැටියට මොකක්ද අහපු ප්‍රශ්නේ කවදද රැකියාව විරහිත උපාධිධාරීන්ට රස්සා ටික ලබා දෙන උත්තර දුන්නේ ජෝන් සෙනිවරත්න මැතිතුමා එතුමාගේ පිළිතුරෙන් තමයි අපි දැනගත්තේ 44,000ක් පමණ උපාධිධාරීන් අභ්‍යන්තර සහ බාහිරව රැකියා නොමැතිව සිටිනවායි කියලා. මම කියන්න කැමතියි මේ අවස්ථාවේ බොරුවට වඩා ඇත්ත බලවත්. වහල් භාවයට වඩා නිවහල් භාවය වැඩ. දැන් මේ බොරුව රජ කරන්නේ. ඒ නිසා මම පැහැදිලිවම කියන්න කැමතියි මේ ඇත්ත වෙනුවෙන් අපි පෙනී සිටිනවා. උපාධිධාරී ඒ යෝන් ප්‍රජාව වහලුන් හැටියට සලකන යුගය අවසන් කරලා ඒ අයව අනිවාර්යයෙන්ම නිවහල් කරන මම පැහැදිලිවම පොරොන්දුක් දෙනවා මේ අවස්ථාවේ එළමෙන මහමැතිවරණයේදී මැතිවරණය ජයග්‍රහණය කර සතියක් ඇතුළත පත්වීමුත් ලබා දෙන මාස 3ක් ඇතුළත ඒ රැකියාලාභී සියලුම දෙනාගේ පත්වීම් ටික රාජ්‍ය ශේෂ්ත්‍රයේ අපි ස්ථිර කරමු උපාධිධාරීන් හට රැකියා ලබා දීමේ වැඩසටහන මැතිවරණ කොමිසම විසින් තාවකාලිකව අත්හිටුවීමට එරෙහිව සාකච්ඡා කිරීම සඳහා උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ සමාජිකයන් පිරිසක් අද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමු වුණා. උපාධිධාරීන් හට රැකියා ලබා දීමේ වැඩසටහන තාවකාලිකව නතර කිරීමට ඊයේ දින මැතිවරණ කොමිසම තීරණය කිරීමත් සමග එයට එරෙහිව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමග සාකච්ඡා කිරීම සඳහා උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය ඇතුළු සංවිධාන කිහිපයක සමාජිකයින් අද මැතිවරණ කොමිසම වෙත පැමිණියා.
මේ අත්තිටුවීමත් එක්ක දැනට පත්තිල්ලිපි නිකුත් කරලා මේ සතිය තුළ වැඩභාර ගන්න නියමිතව ඉන්න උපාධාරීන්ට එම අවස්ථාව ගැටලුවක් බවට පත්වෙනවා. ඒ වගේම දැනට තේරෙච්ච උපාධාරීන් කවුද නොතේරෙච්ච උපාධාරීන් කවුද කියන එක පිළිබඳ පැහැදිලිතාවයක් නැහැ. අපි ඉල්ලීම කරේ ගරු සභාපතිතුමාගෙන් දැනට මේ තාවකාලික අත්තිටෝල තියෙන මේ තාවකාලික වාරණය ඉවත් කරලා මේ සහනය උපාධාරීන්ට දෙන්න කියන එක. ඒ අනුව එතුමා දීපු උපදේශ තමයි දැනට පත්තිල්ලිපි ලැබිච්ච සියලුම උපාධිධාරීන් තමන්ට අදාළ සේවා ස්ථානයට ගිහිල්ලා වාර්තා කරලා ආයතන ප්‍රධානියට ලිපියක් මගින් සේවයට වාර්තා කළ බව ලබා දීලා එහි පිටපතක් තමන් ලබා ගන්න ඊට අදාළ කරන පුහුණුව 2020 මැයි මාසේ පළවෙනි සතියේ අනතුරුව පටන් ගන්නවා කියන එක එතුමා පැහැදිලිව කිව්වා. ප්‍රශ්නයක් තියෙනවා. රජයේට ඊටාම සත්භාවයෙන් රැකියා විරිත උපාධාරීන්ට රැකියා ලබා දීමේ අවශ්‍යතාවය තිබුණා නම් අපි ඊට පැහැදිලිව කියනවා මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ නැහැ. අපි ඊට පැහැදිලිව කියනවා රජයේට මේ සම්බන්ධයේ අවංක සැලැස්මක් තිබ්බනම් මේ රජයේට ඇතිතරම් කාලය තිබුණා. මීට පෙර මැතිවරණ කොමසාරිස්තුමා සමග සාකච්ඡා කළා සභාපතිතුමා සමග සාකච්ඡා එවැනි බඳවා ගැනීම සම්බන්ධයෙන් තියෙන නීතිමය බාධා ඉවත් කරගන්න. ඒ වගේම රාජ්‍ය සේවා කොමිසම අමතලා මේ සම්බන්ධයෙන් තියෙන අදාළ අනුමැතිය ලබා ගන්න පුළුවන්කම තිබුණා. නමුත් ඒ කිසිවක් රජයේ මේ වෙනකොට කළ නැතුව තමයි පත්තිල් ලිපිය නිකුත් කිරීමත් රාණ්ඩුව විසිරුව හැරීමත් එකම දිනේට බවට පත් කරගෙන තියෙනවා. බැලූ බැල්මට පේනවා මේක කාටත් මේ මැතිවර නීතිය හරහා මෙහෙම වාරණයක් ලබා ගැනීමේ අරමුණින්ම ආණ්ඩුව මෙහෙම පත්තිල් ලිපි නිකුත් කරාද කියන එක පිළිබඳව උපාධාරී ජාතික මධ්‍යස්ථානයේ ඇතුළු අපේ සංවිධාන වලට ප්‍රශ්නයක් තියෙනවා. ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට බලපෑ ඇති ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හෝටල් සංගමයේ සාමාජිකයන් අතර සාකච්ඡාවක් අද අරණියගහ මන්දිරයේදී පැවැත්ුණා. ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට බලපෑ ඇති ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හෝටල් සංගමයේ සාමාජිකයන් අතර සාකච්ඡාවක් අද අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. සංචාරක ක්ෂේත්‍රය හා හෝටල් සඳහා ලබා දී ඇති මූල්‍ය සහන සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර ඉදිරියේදී සංචාරකයන් ලක්ෂ 70ක් මෙරට ගෙන්වා ගැනීමටත් එමගින් බිලියන 10ක ආදායමක් ලබා ගැනීමටත් අපේක්ෂිතයි. කොරෝනා වෛරසය සංචාරක ක්ෂේත්‍රයට බලපෑ ඇති ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වූ අතර මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හා සංචාරක මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් වැඩපිළිවෙලක් සැකසීමටද එහිදී තීරණය වුණා. වත්මන් ආණ්ඩුවේ අසාර්ථකත්වය ජනතාව අවබෝධ කරගෙන ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මතුපපණ්ඩාර මහතා පවසනවා. එකොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පිට ඕන ජනතාව ඉල්ලපු නව මුහුණුවරකින් නව නායකත්වයකින් යන්නේ. ඒක තමයි ජනතාව ඉල්ලන්නේ. ඉතින් නැතිනම් වක්‍රාකාරයෙන් පරණ විදිහට මෙන්න ගියොත් ජනතාවගේ කැමැත්තක් ලැබෙන එකක් නැහැ. ජනතාව ඒකට අකමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. නව නායකත්වයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් අපි පිහිටවපු සමගි ජන බලවේගයෙන් අපි ඉල්ලන එක තීරණේ වෙනසක් නැහැ. මේ රජය අසාර්ථක අසමත් ආණ්ඩුවක් විදිහට ජනතාව පිළි අරන් තියෙනවා. දැන් මාස 3කට වැඩි කිසිම සංවර්ධන වැඩක් ආරම්භ කළේ නැහැ. අපි කරපු සංවර්ධන වැඩ දැන් විවෘත කරගෙන යනවා. මේ මාස 3ට කිසිම වැඩක් ආරම්භ කළත් නැහැ. වැඩක් කළත් නැහැ. ජනතාවට දරා ගන්න බැරි විදිහට බඩු මිල වැඩි වෙලා තියෙනවා. අපිට අවුරුදු 4ෙම මේ රටේ උද්දමන වේගය, ජීවන වියදම් වේගය 4%ට අඩු කරලා තියාගන්න පුළුවන්කම ලැබුණා. මේ ආණ්ඩුව ආවිතර දැන් 8%ක් වෙලා තියෙනවා ජීවන වියදම්. මාස 3ක් මේ රටේ ගොවියට අවශ්‍ය පොර සල්ලි වලට ගන්නත් තිබෙන්නේ නැහැ. පොරොන්දු පත්‍රයේ තිබ්බේ නිකන් දෙනවා කියලා. අද සල්ලි වලට ගන්න විදිහකුත් නැහැ. ගොවියාගේ අස්සැන්න අඩු වෙලා. ගොවියාද මේ ආණ්ඩුව කෙරෙහි තිබ්බ බලාපොරොත්තු නැති කළා. මෙහෙමයි මේ ආණ්ඩුව කටයුතු කරේ. මම දැක්ක අසාර්ථක ආණ්ඩුව. දින 100ේ කිසි දෙයක් නොකර ජනතාවගේ සහන පඩි ගොවියාගේ ආධාර කපල දාලා නිකම්ම නිකන් හිටපු ආණ්ඩුවක් මේක. ඉදිරි මහමැතිවරණයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ 2/2 බහුතරයක් සමග නැවත අග්‍රාමාත්‍ය ධුරයට පත්කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. කඩුවත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මේ මැතිවරණය එනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමහර අය කියන්න ගත්තා මොකක්ද එකක් හැදුවද ශ්‍රී ලංකා නිදහස් පොදු ජනපරිපු මොකක්ද එකක් හැදුවද. මම හැමදාම හිතියා මේ අපි පොහොට්ටුවෙන් ඉල්ලන්න ඕනි ශ්‍රී ලංකා පොදු ජනපරිපුණෙන් ඉල්ලන්න ඕනි කියලා. එහෙමනම් මම අද සන්තෝෂයි කියන්න ඉදිරි මැතිවරණයත් ශ්‍රී ලංකා පොදු ජනපරිපුණෙන් පොහොට්ටුවෙන් තරඟ කරන මට්ටමට අපි ගෙනල්ලා තියෙනවා. ඒ වගේ සාමාන්‍ය මම දේශපාලන වශයෙන් කීප දේවල් වරදින්නේ නැහැ. මම දැක්ක හිටපු ජනාධිපති කියනවා කුකුස්සගේ කතාවක් 2015 වැනේ මිනිස්සුයක් කරා. ඒ වගේම මතක තියාගන්න මේ මැතිවරණය ජයග්‍රහණය කරලා කවදා හරි ඒ දේම කරන්න සූදානමින් ඉන්නේ. ඒ නිසා මෛත්‍රීට ගෑවිච්ච එකෙකුටවත් මනාපයක් දෙන්න එපා. කවුරුහරි කමන්නේ.
එක්ක වුණාට කමන්නේ. දැන් මේ කාද ටීවී ගියා මට පක්ෂේ නායක රැස්වීමේදී මාව කුඩු කරයි. ඒත් මට කමන්නේ. මට කවුරු නැතත් ගම්පා තමුන්නාන්සේලා මාව රකින්න බව මම දන්නවා. යුද හමුදා කමාන්ඩෝ බලකයට වසර 40ක් සපිරීමේ නිමිත්තෙන් ලබන අටවනදා කොළඹදී පැවැත්වෙන සැමරුම් උත්සවයට සමකාමීව සංවිධානය කරන ලද පාගමනක් අද පෙරවරුවේ හලවත නගරයෙන් ආරම්භ කර තිබෙනවා. රුසියානු නාවික හමුදාවට අයත් යරොස්ලව් මඩ්රි සහ වික්ටර් කොනෙක්ස්කි යන නෞකාවන් දෙකක් ඊයේ දින කොළඹ වරායට සේන්දු වුණා. තෙදින සුහද සංචාරයක් සඳහා පැමිණි මෙම නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබුවා. ගංජා සහ අයිස් මද්‍රව්‍ය සමග සැකකරුවන් 5 දෙනෙකු ඊයේ පෙරවරුවේ කාත්තන්කුඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගිනිගත් හේන රංජුරාව හත්ලාන ප්‍රදේශයේ සිට පිටවල ප්‍රදේශය දක්වා ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ ලොරි රථයක මුහුණට මුහුණ ගැටි ගිනිගත් හේන හත්ලාන ප්‍රදේශයේදී අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරින් යතුරුපැදිකරු ජීවිතක්ෂයටපත් වී ඇති අතර එලෙස ජීවිතක්ෂයටපත් වෙත්තේ එම ප්‍රදේශයේම පදිංචි අනුෂ දිල්ෂන් නෙපති 19 හැවිරිදි තරුණේ. ක්‍රීඩාපුවත් වෙතයි දැන් අවධානය. සංචාරක බටහිර ඉන්දියානු කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ පැවති පළමු 20-20 තරගයෙන් ලකුණු 25ක ජයක් ලබා ගැනීමට බටහිර ඉන්දියානු කොදෙව් කණ්ඩායම සමත් වුණා. මහනුවර පල්ලිකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසිය වාසී දිනෝ බටහිර ඉන්දියා කොදෙව්වන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර කොදෙව්වන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 74ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැගුවා. කොදෙව් ක්‍රීඩක කිරන් පොලඩ් හට ඊයේ දින තරගයේ විශේෂ තරගයක් වූයේ සිය 20-20 දිවියේ 500 වන තරගය ඊයේ දිනට යෙදීම හේතුවෙන්. සිය 500 වන 20-20 තරගයේදී කිරන් පොලඩ් ලකුණු 34ක් ලබා සිටියේදී ඉසුරු උදානගේ පන්දුවක් හමුවේ අවාසනාවන්ත ලෙස දැවී ගියා. ලෙන්ඩල් සයිමන් ලකුණු 67ක් රැස් කළ අතර ආන්ද්‍රේ රසල් ලකුණු 35ක් රැස් කළා. පන්දුවැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලසිත් මාලිංග, ඉසුරු උදාන ලක්ෂන් සඳකෙන් සහ වනිදු හසරංග එක් කඩුල්ල බැගින් දවා ගත්තා. ඒ අනුව පන්දුවර 20 අවසානයේදී කොදෙව්වන් කඩුලු හතරක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 196ක්. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටීට පිවිසි ශ්‍රී ලංකාවට සිය පළමු කඩුල්ලට ලබාගත හැකි වූයේ ලකුණු 16ක් පමණයි. කුසල් පෙරේරා ලකුණු 66ක් ලබාගත් අතර වනිදු හසරංග අර්ධ ශතකයට ලකුණු 6ක් පමණක් ඉතිරිව තිබියදී අවාසනාවන්ත ලෙස රෝමන් පවෙල්ගේ පන්දුවකට දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදටයි. කුසල් පෙරේරා සහ වනිදු හසරංග හැරෙන්නට අන් කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 12 සීමාව පසු කිරීමට සමත් වුණේ නැහැ. කොදෙව් පිළ වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඔෂේනි තෝමස් කඩුලු 5ක් දවා ගත්තා. Udana will his chip that in the air. Pollard comes. Pollard dives. Pollard takes the catch. ඊයේ දින දුර්වල පිතිකරණය හමුවේ ශ්‍රී ලංකාවට සියලු කඩුලු දැවි ලබාගත හැකි වූයේ ලකුණු 171ක් පමණයි. ඒ අනුව බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම ලකුණු 25කින් ඊයේ දින පළමු 20-20 තරගය ජයග්‍රහණය කළා. අදට අපි ඔබෙන් සමු ගන්නවා යලිතම වූ හෙට උදැස්සන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.